හැමෝටම සුබ දවසක්. අද මම කියල් දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ ටෝච් එකක් හදාගන්න විදිය. මේ ටෝච් එක ඔන් වෙන්නේ නැහැ. අපි ජලවල බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලම එක ගලවන කලින් මෙතන ස්විච් එකේ නොබ් දෙක අයින් කරගෙන ඉන්න ඕන. මේක කලින් පාර කෙනෙක් රිපයර් කරා කියලා කිව්වා ෆස්ටම. මෙතන ඇණිකුත් නෑ ඔයාලට පේනවා ඇති. මෙතන අපි මේ ඇණේ අයින් කරගන්නේ. මේක මේ විදිහට අපින් කඩකවලා ගලව ගන්න පුළුවන්. මේ බෝඩ් එක අයින් කරගන්න ඕනේ. එළියට ඇද්දහම මේ විදිහට එනවා. අපි ඉස්සර වෙලාම බලන්න ඕන මේ බැටරි තමයි ගොඩක් දුරට මේ සවුත් වෙන්නේ. මේ ටෝච් වල බැටරි එකේ වෝල්ටේජ් එක අපි චෙක් කරලා බලමු. ඒකට ඔයාලා මල්ටිමීටරේ දාගන්න ඕන DC වෝල්ට් 20ට. ඔයාලට පේනවා ඇති මේකේ වෝල්ටේජ් එක 0.1. ඒ කියන්නේ ඉතින් කොහොමදවත් මේ බැටරියෙන් අපිට වැඩක් නෑ. ආයිම චාර්ජ් කරලා චාර්ජ් එක රදින්නේ නෑ. ඒ නිසා අපි මේ බැටරිය මාරු කරගමු. අලුත් එකක් දාගමු. මේ බැටරිය එක 4 වෝල්ට් බැටරිය එක. මේ ටෝච් වලට එන්නේ සාමාන්‍යයෙන්. ඔයාට මේකට මේ විදියෙම බැටරියක් නම් හොයාගන්න අමාරු වේවි. මෙන්න මේ බැටරි වර්ධ පොලේ තියෙනවා. ඔයාට මේකට ටෝච් එකේ ඉඩ ඇත්නම් 4 වෝල්ට් මේ විදිය බැටරියක් දාගන්න පුළුවන්. හැබැයි මට නම් හම්බුණා මේ විදියෙම බැටරියක් අලුත් එකක්. අපි මේක දාගෙන බලමු ටෝච් එක ඔන් වෙනවද කියලා. අපිට කරන්න තියෙන්නේ මේ තියෙන බැටරියේ ධන වයරෙක් ගලවලා අපි අලුතෙන් ගණන් ගන්නවා. බැටරියේ ධන පින් එකට පාස් කළා. ආයෙ ධන වයරෙක් ගලවලා ඒ විදිහටම අපි අලුතෙන් ගෙනාව බැටරිය එකේ ධන පින් එකට පාස් ගන්න එක. මුලින් මම මේ තියෙන බැටරියේ වයර් දෙක කපා ගන්නවා. කපාගෙන අපි අලුතෙන් ගෙනාව බැටරියට පාස් කරලා බලමු. වයර් දෙක සුද්ධ කරගෙන ආයිමත් අලුතෙන් අපි මේ වයර් දෙකට EM තියාගන්න ඕන. වයර් දෙකට හා බැටරියට EM පොඩ පොඩ තියාගෙන තමයි අපි පාස් ගන්න ඕන. නැත්නම් වයර් එක ආයි ගැලවෙන්න බලනවා මේ විදියට. මේක හරියට බල රපු ධන වයරක ධන එකට ඍණ වයරක ඍණ අග්‍රයට පාස් ගන්න. සාමාන්‍ය ටෝච් වල රතු පාට කළු පාට තමයි වයර එන්නේ. හරි, මම දැන් වයර දෙක පාස් ගත්තා. අපි බලමු දැන් ටෝච් එක ඔන් වෙනවද කියලා. ඔව්, ඔයාලට පේන තියෙන ටෝච් එක ඔන් වෙනවා. රුපියල් 300කින් වගේ මේ වගේ ටෝච් එකක් ඔයාලට හදාගන්න පුළුවන් බැටරියක් අලුතෙන් දාලා. අලුතෙන් ගන්න ගියොත් රුපියල් 1000කට වැඩි. දැන් හරි, අපි දැන් මේක ප්ලග් කරලා බලමු ටාච් වෙනවද කියලා. ඔව්, ඔයාලට පේනවද රතු පාට LED එක පත්තු වෙනවා. ඒ කියන්නේ එක හොඳයි ටාච් වෙනවා. ඉදිරියට මේ වගේ විදුලි උපකරණ උපදියා සම්බන්ධ වීඩියෝ බලන්න අපිව subscribe කරලා තියාගන්න. ඔයාලට සුබ දවසක්.